උත්සව දවසක් යා සිල් දෙන අටම. ඉතින් අද මම ඔන්න මේ වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ කොහොමද IP ලිපින එක හොස්ට්ස් ගානයි සබ්නෙට්ස් ගානයි පිළිවෙලින් හොයාගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදී මම බයිනරි කන්වර්සේෂන් එකක්වත් සබ්නෙට් මාස්ක් එකවත් නැතුව තමයි මේ වැඩේ කරන්නේ. දැන් හොඳට බලා ගන්න මේ විදිහට මම දා ගන්නවා ඩිෆෝල්ට් IP ලිපිනයක් මේ විදිහට ගන්නවා. ඇත්තට පස්සේ අපිට මේක අපි සාමාන්‍යයෙන් ඔයාලා ඉගෙනගෙන ඇති number of hosts හොයන්න සමීකරණයක් මේ විදිහට x ඍණ 2 කියලා. මෙතන x වලින් අදහස් කරන්නේ host bits ප්‍රමාණය host bits. හරි කීයක් තියෙද කියලා කියන්නේ. හරි host bits ප්‍රමාණය මේ 28 ඇතුළත 28 න් හොයාගන්න තියෙන්නේ. හොයාගන්න ක්‍රමය තමයි ඔයාලා 32 න් අඩු කරන්න 28ක්. මෙතන දින දින සංඛ්‍යා තියෙනවානේ. 32 න් 28ක් ගියාම කීයද? 4යි. එහෙනම් ඒ තමයි host bits සංඛ්‍යාව. එතකොට 2 4 වෙනි බලේ ඍණ 2 සමානයි. එද 2 4 වෙනි බලේ කීයද? 16යි. ඒ 16 වලට මම පළවෙනි ලියේ කතා කරපු වෙන මේ වගුව ආදේශයෙන් ගන්න පුළුවන්. මේ යන්නේ 2 බලයන්. එතකොට මේ තියෙන 4 වෙනි බලේ මේ තියෙන උඩ ඒකේ අවුට්පුට් එක 16. හරි. ওই විදිහට 16 ගත්තා. ගණන් ඍණ 2යි. ඊට පස්සේ 14. Number of hosts කියන්නේ host bits සංඛ්‍යාව මේ IP ලිපිනේ තියෙන්නේ 14යි. එතකොට subnets ප්‍රමාණය හොයාගන්න කරන්න තියෙන්නේ 192 IP1 නේ කී වෙනි ක්ලාස් එකද කියලා බලන්න ඕනේ. 192 IP වෙන range එකේද 192 223යි. වෙන range එක තමයි IP වෙන්නේ කියන්නේ ක්ලාස් C. ඒකට තියෙන default subnets ප්‍රමාණය තමයි මේ දාගෙන තියෙන්නේ මෙතන. එතකොට subnets තියෙනවා 24ක්. එහෙමනම් අපි ගන්නවා subnets 24ක් තියෙනවා. එතකොට මෙතන අපිට aran තියෙන්නේ 28ක් aran තියෙන්නේ. එතකොට 24 ඉඳන් 28 දක්වා subnets 4ක් වැඩි. ඒක හේතුවේ කොහොමද? 28 න් ඍණ 24. හරි. මොකද මේ class C එකට අදාළ subnets ප්‍රමාණය අපි මෙතනින් default subnets ගන්න අඩු කරන්න ඕනේ. හරි. එතකොට 4යි කියලා උත්තර එනවා. හරි. එතකොට number of subnets හොයන්න subnets හොයන්න අපි පාවිච්චි කරනවා 2y කියලා මම දාගන්නම්. මේ y කියන්නේ subnets bits ප්‍රමාණය. subnet bits ප්‍රමාණය තමයි මේකෙන් අදහස් කරන්නේ. ඉතින් subnets bits ගන්න අපි ලේසියෙන්ම ගත්තා 2 4යි තියෙන්නේ. ඒ කියන්නේ අපි ආයි හදන්න ඕනේ 16යි. හරි. ওই විදිහට තමයි number of hosts ප්‍රමාණය number of subnets ප්‍රමාණය අපි මේ වගේ IP ලිපිනක් හම්බුනාම හොයන්න. ඉතින් මම මෙතන බයිනරි කන්වර්සේෂන් එකක් කරෙත් නැහැ. සබ්නෙට් මාස් එක හොයන්න ගියෙත් නැහැ. ඉතින් ওই විදිහට තමයි ලේසියෙන්ම මේ සබ්නෙට් සහ හොස් ප්‍රමාණය කරන ගත්තේ. ඉතින් හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් ඒක ලයික් සෑම් එකේදී. ඉතින් මම ඊළඟට කරන්න ඉන්නේ ඩොටඩ් ඩෙසිමල් නොටේෂන් එක හොයන වීඩියෝ එක. ඉතින් ඒ වීඩියෝ එක ගැන නොටිෆිකේෂන් එක ලබා ගන්න يعني ඉස්සරම අප්ලෝඩ් කරන්න ඉන්නේ. ඒ ගැන තොරතුරු ලබා ගන්න මේ වීඩියෝ මේ channel එකට තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේ තමයි මේ වීඩියෝ එක මේ පාරම යටතේ ඉන්න ඔයා වගේම තවත් මේ ප්‍රයෝජනවත් එක හිතන අයට share කරන්න. එහෙනම් ස්තුතියි. අපි අලුත් දවසක තවත් අලුත් වීඩියෝකින් හමු වෙනවා.